ජෙසුවිටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, මොනවාද සැප කියන්නේ? අද සැප ගැන කතා කරමු. සැප කිව්වහම තරුණ පුතාලා ඉන්නවා දැන් සැප ගැන ගොඩක් කතා කරනවා. එයාලගේ භාෂාවේකට ගොඩාක් වචන තියෙනවා. ඒ නිසා අය අය ගොඩක් දේවල් සැප හොයන්න කරනවා. පුදුම සැපක් දැනෙන්නේ කියන අය ගොඩක් දුක් විඳිනවා. ඒ නිසා මේවට අද කතා කරන ප්‍රධාන මාතෘකාවක් තියෙන හැම තැනම මත්ද්‍රව්‍ය. මං අද ඒවත් එක්ක තියෙන සැප ගැන කතා කරන්න යන්නේ. සුදු බයිබලයේ තියෙනවා ඔය මී විත, ඔය අපි කතා කරන මද්දසාර, ඔය කියන මිදි යුෂ කියන දේ පැත්තකට දාලා මත් වෙන දේ, එතන අර්ථය දින මත් වෙන දේ, ඒක දිහා බලන්න එපා. මොකද ඒක පොළඟෙක් වගේ ඔබට දෂ්ට කරයි, සර්පෙක් වගේ සපාකයි. මොකක්ද මේ කියන්නේ? ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ඕන තරම් අපි මාධ්‍යවල දකිනවා විවිධ දේවල් වල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, මත්ද්‍රව්‍යවලට මේ වෙලා, ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය නිසා විනාශ වෙලා, සමහර අය ජීවිත පෞල් ජීවිත කඩාකප්පල් වෙලා, විවිධ දේවල් වලට විවිධ නීති විරෝධී දේවල් වලට අහු වෙලා, ඒව ගැන අපි කතා කරනවා. ඇයි ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ? මද්‍රව්‍ය ගත්තහම මද්‍රව්‍ය වර්ගීකරණයේ තියෙනවා පස් විදියක්. අපි මුලින්ම එක කාණ්ඩයක් තමයි ඒවට අපි කියන උත්තේජක ගණ. ඒව ගත්තාම ඒගොල්ලොන්ගේ උෂ්ණත්වය වැඩි වෙලා විවිධ දේවල් වෙනවා. ඒකේ තියෙන හානියක් තියෙනවා, ඒගොල්ලොන්ට නිින්ද යන්නේ නැති වෙනවා. අවසානයේ ඒගොල්ලොන්ට වෙන වෙන මානසික ගැටලු ඇති වෙනවා. තව කාණ්ඩයක් තියෙනවා අවපීඩක කියලා. අවපීඩක ගණය වෙනමම ඒවයේ නිද්‍රාජනකයි, ඒ කට්ටියට බොහොම එක්තැම් වෙන සුළුයි. ඒවයේ තියෙන වෙනමම දෙයක් ප්‍රතිඵලයක්. තව කාණ්ඩයක් තියෙනවා අපි ඒවට කියනවා මාදක ගණය කියලා. ඒවා අපි කියන වෙනමම කාණ්ඩයක්. ඒවා නිර්වින්දන ඖෂධ ගණයට තියෙනවා සමහරක් දේවල්, විවිධ ප්‍රතිකර්ම වලට භාවිතා කරන දේවල්, මේ දේවල් තියෙන ඖෂධීය වටිනාකමක් තියෙන දේවල් මේව අවභාවිතා වෙනවා. ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා අපි කියන භ්‍රාන්තිකාරක කියලා. ඒ කියන්නේ ඒවායෙන් අපේ මනස වෙනමම නොහිතෙන විදිහේ ඡායාවන් වලට ලඟු වෙලා කොටු වෙලා ඒව එක්ක ඉන්න ගන්නවා. තව කාණ්ඩයක් තියෙනවා වෙනත් කියලා. ඒව ගත්තාම අර කියන ඔක්කොම වල වෙන දේවල් වෙන්න පුළුවන්. මේව ඔක්කොම ගන්න අය කියන වචනයක්, මෙන්න මේ වචනය සැපක්. හැබැයි මතක තියාගන්න, ඇයි ඒගොල්ලෝ ওই වචනේ උතන්ට දාලා තියෙන්නේ? මේ ගන්න හැම දෙයක් ගන්න අයම හොයනවා ජීවිතේ ඇතුලේ නොලැබුණු දෙයක්. ඒ දේ තමයි සැප. ඒ දේ මේ දේෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒකට නම දෙනවා එම සැපක් කියලා. ඒ මත්ද්‍රව්‍ය. තව පැත්තකින් ගිහිල්ලා වෙනම අමිහිරි දේවල් කරලා අමිහිරි ජීවිත රටාවන් වල ඉඳලා කියනවා පුදුම සැපක්. හැබැයි එය හොයන්නේ සැබෑ සැපත. මේකට ප්‍රධානම හේතුව පුංචි කාලේ අපිට ලැබෙන අත්දැකීම්. දෙමව්පියෝ දරුවන්ට දෙන්න තියෙන ආදරයේ ස්පර්ශයේ අඩුවීම්. සමහර විට දරුවන්ගේ සිහින ඇතුලේ තියෙන ඒ අය හොයන අම්මා මගේ ළඟ ඉන්නුන, තාත්තා මල් ළඟ ඉන්නු. අපේ තාත්තයි අම්මයි රණ්ඩු කරගත්තේ නැත්තම් හොඳයි. මං ඇයි මේ ගෙදරට ඉපදුනේ? මේගොල්ලෝ හැමදාම හොඳ නැති වචන කියනවනේ. අපිට මේව හොඳ නැති වචනයි කියලා උගන්නපු දෙන්නම මෙහෙම දේවල් කරනවනේ. මෙන්න මේ වගේ හැඟීම් හිර වෙලා ළමයින්ට එන ප්‍රශ්නවලට බෙහෙත් අරන් දෙන්න නම් යනවා. අර ડોක්ටර්ව මේ ડોක්ටර්ව චැනල් කරගෙන දරුවා වෙවුලනවා, දත් මිටි කනවා, දරුවට
වැසිකිලියට යන්න අමාරුයි, දරුවට කණ්ඩ බෑ, මේ දරුවා කනවා වැඩි, ඒ වගේ ගොඩක් දේවල් කියනවා. මේ දරුව ඇයි මෙච්චර මේ විදියට නපුරු වෙලා තියෙන්නේ? එයා හොයනවා සැප. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි හොයාගෙන හොයාගෙන කියලා සැපයි කියලා නතර වෙන්නෙම සැප හොයාගන්න බැරි වෙච්ච තැන. සැප නැහැ කියන්න බැරි කමට මේක සැපයි කියලා ඒකට අපි රූපයක් දෙනවා. ඒ කිසිම රූපයක සැපක් නැත. මනුස්ස අපිට තනිවීම දැනෙනවා. ආදරය මටයි කියලා තියෙන ආදරයක් දැනෙනවා. මට ලැබෙන්න ඕන ඒ වයස්කාණ්ඩේ ලැබිය යුතු දේවල් තියෙනවා. මේවා අඩුපාඩු එක්ක ආවහම ඒ අය මේවා එළියෙන් හොයනවා. අවසානයේ නොලැබිච්ච සැප බෝඩ්වල එල්ලලා විවිධ මාර්ගවලින් සමාජ මාධ්‍ය ජාලා තුළ හොයාගන්න ඒගොල්ලන්ට පාසුකම් තියෙනවා. ඒවා තමයි ට්‍රෙන්ඩ් එක. ඒවා තමයි මේ කාලේ විදිය. ඒවා තමයි දැන් ක්‍රමේ. ඒ තමයි අලුත් විදිය. ඒ තමයි වෙනස. හැබැයි ඒ තමයි අපිට නොලැබුණු දෙය. මතක තියාගන්න දුවේ පුතේ, ආදර අම්මේ තාත්තේ, ගෙදර ඉන්න අය එළිය ගොඩක් දේවල් හොයන්නේ ගෙදරයට හොයාගන්න නැති නිසා. ඔයාගේ ගෙදර අඩුම දේ සැප. ලෝන් ගහලා ගත්ත ණයත් එක්ක හදපු ගෙවල් ලස්සේ ටයිල් පොළොවේ ඇවිදිලා නැති වුණේ සැප. කැමැති විදියට කුෂන් නෙල, ඒ එක එක කුෂන් වර්ග පාට එක්ක හදපු පුටුවල වාඩි වුණාට නැති වුණේ සැප. ගත්ත අඟල් ගානේ ටීවී එක දිහා බලාගෙන ඉඳලා රිමෝට් එක අරන් ඒ චැනල් එක පොඩ්ඩක් ගියාම අනිත් චැනල් එකට, ඒක නැත්තම් අනිත් චැනල් එකට, ඒක නැත්තම් අනිත් චැනල් එකට ගිහිල්ලා තිබ්බ තැනටම ඇවිල්ලා බකන් නිලාගෙන බලන් ඉන්න පුළුවන් උනේ. වෙලා තියෙන්නේ නැත්තෙම සැප. ඒ නිසා එල්ලිලා ඉන්නේ අර පැය මේ පැය කියලා සැප. සමහර විනෝදාංශ විදියට තෝරගෙන තියෙන්නේ තනි වෙලා පැත්තකට වෙලා ඔබ ඔබ ඉන්න ගේම් එකක් නම් ඒක නෙමෙයි සැප. ඒ කියන්නේ ඔබේ ගෙදර සැපක් නැහැ. ඔබට විවිධ දේවල් වලට එළියට යන්න හිතෙනවා නම් නිවාඩු දවසෙත් අපි වෙනසකටත් කීය කොහේ හෝ යන්න හදනවා නම් මුදල් ඒ දවසට ඇති වෙන්න නාස්ති කරනවා නම් ණය වෙලා හරි ගෙදර නැත්තෙම සැප. සමාරත් ඇඟවලට ගියම අනේ හරි ශෝකණි මෙතන ඉන්න හිතෙනවායි කියලා දැනෙද්දි ගෙදර නොතිබුණේ සැප. මගේ තාත්තා ගෙදර ඉන්න දවසට මට එච්චර අල්ලන්නේ නැහැ කියලා දැනුණා නම් ගෙදර නැති වෙලා තියෙන සැප. අපි ඔක්කොම එකට ඉද්දි ගෙදර හරි අමාරුයි. එක්කෝ රණ්ඩු, එක්කෝ කතා කරගන්නේ, කතා කරන්න ගියොත් නුරුස්සනවා, කෑ ගහ ගන්නවා. අපේ ගෙදර නැත්තේ සැපයි. ඒ නිසා එළියේ හැම නරකාදියකම තියෙනවා සැප. කැමති විදියට ගන්න පුළුවන්. ඒක අරගෙන යනකොට ඔබ වැටෙන එක තැනකට, ඒ තමයි ඔබ වෙනමම රෝග අරන් යන කෙනෙක්. ඔබ රෝගියෙක්, ඔබ රෝග අරන් යන කෙනෙක්. ඒ රෝගය පතුරවන කෙනා තමයි සමාජය වෙනම දූෂණය කරන්නේ. ඒ විදියට පතුරන අය එකතු වෙච්ච තැන හරියට කුඩුනේ. හරියට මිනිස්සුන්ගේ ප්‍රශ්න රණ්ඩු, හරියට මිනිස්සු ගහමරා ගන්නවනේ, හරියට මිනිස්සු දූෂිතයිනේ, මිනිස්සු හරිම කපටීනේ, මිනිස්සුන්ට හරියට තරහා යනවනේ මේ දවස්වල. මේ ඔක්කොම වෙලා තියෙන්නේ අපි රෝගී වෙලා. මේ ඔක්කොම වෙලා තියෙන්නේ අපිට සැප නැති වෙලා. ඒ නිසා බිම නිදාගත්තු අපි අද ඇඳක් ගෙදට දාගන්න හිතලා ඉවරයි. මෙට්ටේ උඩ කුෂන් එකේ නිදාගන්න අපිට
බිම නිදාගත් අපිට වඩා කොන්දේ අමාරු වැඩි. නැත්තේ සැප. හොයන්ඩ හොයන්ඩ ඒ සැප අපිට නැති වුණේ අපි ළඟ තියෙනවා ඒක අපි දැක්කේ නැති නිසා. දකින්ඩ සැප ඔබේ ගේ ඇතුලේ. දකින්න සැප ගෙදර පත්තු වෙන පහනේ ඒ පුංචි පල්ලියේ සුරුවන් කූඩියේ. දකින්ඩ සැප ඔබට තියෙන දේත් එක්ක, ඔබේ ඉන්න අම්මා තාත්තා එක්ක, ඔබේ සහෝදර සහෝදරියෝ එක්ක. දකින්ඩ සැප ඔබට තියෙන දේ එක්ක ඔබට සතුටෙන් ඉන්න පුළුවන් කියන ඒ හැකියාව තියෙන අන්න සැප විඳින්න ඔබේ ජීවිතේ. එහෙම ජීවිතයේ විඳින මිනිස්සයට ගොඩක් දේවල් තියෙනවා සමාජයට දෙන්න, කියන්න සමාජයට ගොඩක් තියෙනවා ඒ මිනිස්සකින් ඉගෙන ගන්න. එහෙම නැති මිනිස්සු මේ සමාජය විසින් හදපු සැපට හදපු හොර බබ්බු. ඒ නිසා අපේ ජීවිත අපි විසින්ම නාස්ති කරගෙන අපි විවිධ තැන්වලට යනවා, විවිධ දේවල් කන බොනවා, විවිධ දේවල් ආශ්‍රය කරනවා. ගොඩක් දැනුම තියෙනවා. ඒ දැනුම වැඩි උනේම හොයාගන්න බැරුව සැප. ඒ නිසා බලාපොරොත්තුවක් ඇති කරගන්න මගේ ගේ ඇතුලේ තියෙන සරල දේ ඇතුලේ අපි හොයනවා මේ සතුට සාමය සැපත. ඒ සැපත ශාන්තිය ස්වාමින් වහන්සේ දුන්නා. ශාන්තිය ඔබ සමග තබා යමි, මාගේ ශාන්තිය ඔබට දෙමි. හැබැයි දීලා තියෙන දේ හොයාගෙන ඇයි අපි එහෙම දුවන්නේ? අපි ගොඩක් අසරණයි. ජෙසු පිටයි.